ಐ ಭುವನ್ಯಾಲುವನೇ ಆದರೇ ಪಿರಿಗನ್ನೋ ಲೈಫ್ ವಿತ್ ರುಕ್ಷಿ ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ ಎಗಟ ಅದ ಮಮ್ಮ ಒಗಲಂಡ ಪೆನ್ನಾಂಡ್ಯಾನೇ ಮಗೆ ವಾತೆ ತೀನ ಕರಪಿಂಚಗ ಒಗಲಂಡ ಪೇನವನೇ ಮೇ ಬಲಂಡ ಮಗೆ ಕರಪಿಂಚಗ ಲೊಕುವಟಮ ವ್ಯವಿಲ ತೀನ ಮೆದಾ ಸರೇನ ಲೊಕುವಟಮ ವ್ಯವಿಲ ತೀನ ಮಡ ಮಾರಮ ಸತುಟ ದೆರೆನ ಮಗೆ ಮೇಕೆ ಕರಪಿಂಚ ಕೊಲ ಗೆಲೆವೆ ನೆತ್ ಕೆಡುವೆ ನೆತಿ ಉನಾತ್ ಮಡ ಮಾರ ಸತುಟ ದೆನೆನ್ನೇ ಮಡ ಮೇ ಗಹದಿಹ ಬಲಂ ಇದಲಮ ಮಗೆ ಹಿತ ಪಿರೆನ ಒತ್ತಟಮ මම මේ කරපිංචකහ පුදුම ආසාවකින් වවන්නේ මොකද ඉස්සර මේ කරපිංචකස් මෙහි තිබුණේ නැහැ හරිම අමාරුයි හොයාගන්න කරපිංච පැලෙහෙන ගණන් ඩොලර් 40 50ක් විතරන පැලයක් ගන්න ගියාම ඉතින් ඒ කාලෙම මම ඉතින් පොඩි පැලයක් මට හම්බ වෙලා මම හිටව ගත්තා මේ දැන් මේ අවුරුදු දැන් මම මේ ගෙදරට ඇවිල්ලත් අවුරුදු 8ක් 10ක් 8කට ඔව් 8කට කිට්ටු වෙනවා ඉතින් මේ මේ අටට මේක මේ අවුරුද්දෙන් අවුරුද්දට කප්පාදු කරලා 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 තමයි මම මේ ගහ වවගත්තේ හැබැයි මෙදා සැරේ නම් හරිම ලස්සනට කරපිංච ගහ වැවිලා තියෙනවා මේ බලන්නේ නික උගලන්ට පේනවා නේද කරපිංචම කියලා ළඟට ගිහිල්ලා බැලුවොත් ඇරෙන්න මේක කරපිංචා කියලා කාටවත් හොයාගන්න බෑ මොකද ඒ තරමට මේ කරපිංච ගහ සරුසාරව වැවිලා තියෙන ඒ වගේම පුදුමාකාර සුවඳක් තියෙන පුදුමාකාර සුවඳක් තියෙන මේ කරපිංච ගහේ ඉතින් මට ඔගලන්ට මේ මට කියන්න ඕනේ ඉතින් මේ කරපිංචකක් මෙහෙ පර්ත් වල වවා ගන්නවා නම් ඉතින් ගොඩක් වෙලාවට මෙහෙ ඇත්තටම මේ දේශගුණේ හැටියට සමහරලාට මෙහෙ හොඳට වැවෙනවා ඇති කරපිංචා එනවනේ මං ඉතින් මේ කරපිංච වවා ගන්න මුලින්ම මම සැහෙන වෙහෙසු වුණා මොකද මම මුලින්ම මේ කරපිංචක හිටවන්න කලින් මම හොඳට පස හදාගත්තා කුකුල් පොහොර කොම්පෝස් එතකොට බ්ලඩ් ඇන් බෝන් කියලා තියෙනවා මෙහි තව ඒත් පොහොර ජාතියක් මම ඒවා මික්ස් කරලා හොඳට පස අඩි දෙකක් විතර හාරලා පොළව මම ඒ වලින් හොඳට අඩියක් විතර පිරවලා ඊට පස්සේ පස් උඩට දාලා තමයි මේ පරිපිච්ච ගහ හිටෙව්වේ ඊට පස්සේ මම පුළුවන් හැම වෙලාවකම මම කුස්සියේ වැඩ කරද්දී මම ඉතින් උයනකොට මට එකතු වෙනවා සමහර හාල් මැස්සෝ වතුර ඉස්සෝලු එතකොට කරවල හොදපු වතුර එතකොට හාල් හොදපු වතුර ඒ හැම දෙයක්ම මම කරන්නේ මෙන්න මෙතෙන්ට ගෙනන විශේෂයෙන්ම මට කියන්න ඕනේ ඔයගලන්ට තව මම දැන් මාළු ගේනවනේ මාළු ගෙනවම මාළු වල මාළු සුද්ධ කරලා කොරල් පොතු ඒ වාරම මේ ඔක්කොම අයින් කර කරන් පස්සේ ඒව ටිකත් ඔක්කොම මම එකතු කරලා ගෙනල්ලා ඒ වතුරත් එක්කම මම ගහේ මුලට විශේෂයෙන් මම ගහේ මේ තියෙන මගේ ගහේ මුල මම ගහේ මුලට මම ඒ ඔක්කොම වටේ හාරලා මුලට මම ගෙනත් දාන දැන් මේ කරපිංච ගහේ මගේ මේ හැම තැනම පැල ගොඩාක් ඇවිල්ලා තියෙනවා ඒ තරමට සරුවට ඇවිල්ලා තියෙන කරපිංච ගහ ඔයිති මම මේ ඒව ටික ගෙනල්ලා මම මුල පොඩ්ඩක් හාරලා වටේට මම ඒව ටික ඔක්කොම වලලනවා පොළවේ එතකොට ඒ වලිනුත් හොඳට මේ කරපිංච ගහ වැවෙනවා ඔගලන්ට පේනවා ඇති මේ කරපිංච ගහේ ගෙඩිත් ඇවිල්ලා තියෙනවා මේ ගෙඩි වලිනුත් අපිට පුළුවන් පැල හදාගන්න මේ කරපිංච ගෙඩි නම් මම කරන්නේ දැන් මේ වත්තට ආවහම මේ ගෙඩි දැක්කහම නම් මම මේ වටින් එක එක කනවා ඉතින් ඒ මොකද මේවා ඒ තරම්ම රහයි අර කරපිංච රසම තමයි දැනෙන්නේ පැණි රසත් එක්ක අන්තිමට කරපිංච රසෙන් තමයි ඒ රස ඉවර වෙන්නේ ඉතින් මේ මේවා හරි රහයි ඉතින් මම මේ යට කාලා සමල්ලාවට මම මේ යට දානවා නැවත පොළවට එතකොට ඒවත් වලිනුත් මේ පැල හට ගන්නවා ඒ වගේම මම මේක අවුරුද්දකට වතාවක් දැන් මේක හොඳට වැවිලා තිනවා දැන් සමහරලාවට වින්ට කිට්ටුවේදී මේ පැලේ කහපාට වෙන්න ගන්නවා සමහරලාවට ඒක නොවෙන්නත් පුළුවන් මගේ දැන් මුල් කාලේ වගේ නම් මේක මේ කහපාට වෙලා කොල හැලෙන්න ගත්තා නමුත් දැන් නම් මං හිතන්නේ ගහ හොඳට ශක්තිමත් වෙවිලා තියෙන නිසාද කොහෙද වින්ට එකටවත් මේ ගහට මෙහෙම හානියක් වෙන්නේ නැහැ මොකද මේ වගේම ලස්සන්ට ගහ තියෙනවා ඉතින් මම මේක එහෙම කප්පාදු කරන්නේ නැහැ ඊට පස්සේ ලබන අවුරුද්දේ මම මේක නැවත කප්පාදු කරන්න බලාපොරොත්තු වෙනවා මේ කප්පාදුවක් කරලා තමයි මේ වගේ නිකන් පිරෙන්ඩ ගහ වැවිලා තියෙන පේනවා නේද ඒක කොච්චර ලොකුට වැවිලා තියෙනවද කියලා හරිම සරුවට ඒක වැවිලා තියෙනවා ඉතින් මං හිතනවා ඔගොල්ලෝ මගේ කරුපිංච ගහ දැකලා ගොඩක් සතුටු වෙන්න ඇති කියලා ඇත්තනම පර්ත් වගේ රටක ඕස්ට්‍රේලියාවේ පර්ත් වගේ පැත්තක ඉඳගෙනත් මම මේ වගේ කරපිංච ගහක් වවලා මම ඇත්තටම ගොඩක් සතුට ලබනවා වගාවත් එක්ක මම පුදුම සතුටක් ලබන්නේ. ඉතින් මං හිතනවා ගෙවතු වගාවට
අඩිය තියන්න බලාපොරොත්තු වෙන සහෝදර සහෝදරියන්ට කිසිම වගාවක් ගැන කිසිම දැනුමක් නැති සහෝදර සහෝදරියන්ට මගෙන් ඕගලන්ට යම් අත්දැකීමක් ලැබෙනවා නම් ඒක තමයි මගේ සතුට. ඉතින් මේ වීඩියෝ එකේ යම්කිසි අඩුපාඩු මොන හරි තියෙනවා නම් ඕගලන්ට මට තව මගේ වීඩියෝ හදාගන්න උවමනාවක් තියෙනවා නම් මාව දැනුවත් කරන්න පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න මොනවද මම හදාගන්න ඕනි කියලා. ඕගලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් වගාව ගැන, කරපිංච වගාව ගැන, වගාවේ අනික් දේවල් මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් ඕගල මට කමෙන්ට් කරන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලක් නැති කට්ටිය මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, පහල තියෙන බෙල් අයිකන් එකත් ඔබාගෙන යන්න. මොකද එතකොට මගේ අලුතෙන් එන වීඩියෝස් ඕගලන්ට බලාගන්න පුළුවන්. ඉතින් මාත් එක්ක රැඳී සිටි හැමෝටම බොහොම ස්තුතියි. නැවත හමු වෙනතුරු Life with Rukshi.